පුරුණ ගැන මවු සෙන්සිටිව් අමාරුයි වගේනේ. First blood. අර දවස් ගානකින් ගාන ඉඳලා කොළොනි. මේ කාලෙත් මචං අර මට දුන්න පොඩ්ඩක් අමාරු නම මචං මුවා පස්සේ පන්නද්දි. ඔබ දන්න T56. බඩු මූණට මූණ යනවා බාප්පේ අප්පෝ මේ තේරුමක් නැහැ ඔයි මෙව්ව කාලා. සකබුම් වෙන්න දෙන්නේ සකබුම් වෙන්න තේරෙනවනේ උඹලට. වෙන මොනවද ගන්න ඕනේ වෙන මොකුත් වෙපන් දිනු වන් ටැප් ගන්න. බේනද මං ඉන්නේද? අම්මෝ වික්ෂිප්ත වුණා නේද යාළුවනේ? ඒකයි කියන්නේ මචං මට අර ඒ කාලේ හම්බුනේ විශ්ව ශක්තියේ බලෙන් තමයි මචං මම මේ රාජකීය පානේ හදාගෙන මචං පානේ බීපු ගමන් ඉවරයි. එනිමි එක આવුත් මචං එනිමින්ගේ ඔළුව විතරයි පේන්නේ. බිලමා මතකද? මතක නෑනේ මහත්තයෝ. හරි බොයිස් අපි යමු 1 vs 2 එක ගන්න යන්නේ. 1 vs 2 එක කඩෝ. මුම් මේ මේ පිස්සුද මං අඩු අඩු සිංහල ෆොන්ට් එක දාලා තියෙනවා මට මසුල. ඕකේ ඕකේ අඩු අඩු 1 vs 2 එක ගහන්නේ. දැන් 1 vs 1 ගහන්නේ අකෝ ඊ තරම් හැකියාව දෝරි කරලා තියෙන්නේ. පේනවනේ උඹට බෑ අඩෝ අඩෝ මට උඹ බලාගනි මට බෑ නං කාටද පුළුවන් කියලා. මෙයා මචං මේ පුරුදු වෙන්න ගන්න බැද්ද නෙවෙයි. ඒ කාලෙත් මචං මේ ඒ කාලෙ මෙහෙමද ගැව්වේ? යකෝ 30 මුවා පස්සේ දුවද්දි මම් දිවේ කවුරු පස්සේද? එනිමි පස්සේ. හ්ම්. එනිමි දුවනවා මම පන්නනවා. ඒ කාලෙත් එහෙමයි ඩෝ. අපේ ඔළුවට ගැව්වේ නෑ ඒ කාලෙත් ඈ. ඒ මට ඇත්තටම පොඩ්ඩක් අතුරු නෑ බා. ඒ ඇත්තටම නිය අද කණාවට ගහනා වගේ. ඇයි දන්නව මට මේක හුරු නෑ බා. පුරුණේ කියන්නේ මවු සෙන්සිටිව් අමාරුයි වගේනේ. First blood. අර දවස් ගානකින් ගාන ඉඳලා කොළොනි. මේ කාලෙත් මචං අර මට දුන්න පොඩ්ඩක් අමාරු නම මචං මුවා පස්සේ පන්නද්දි. වෙපන් ස්විච් වෙන්නේ නැහැ බා. ඉවරයි. Double kill. මේ මේ මොකද මේ වෙන්නේ? අඩෝ 1 vs 2 එක කෝ ගහපියව් යකෝ මන්ට. මොකද්ද බම් මගේ DPI කියලා ඉලද නැහැ. ඒ DPI මාරු වෙන්නේ මම මුකුත් කරේ නැහැ. හොඳයි නං. මචං ඒ කාලෙත් ඔය මේ අර දැන් අර අඹගස් උඩ ගහ අපි මේ රාජධානී මේවා කරේ නැහැ නේ මචං. අඹ ගහ වුණත් බිම. දැන් ඒකනේ මචං අර අඹ ගහ මොකද්ද? ඒ අඹ ගහ බිම තිබ්බ හින්දානේ. නැත්තම් උඩ තියෙන අඹ ගහක් එහෙම නැහැ නේ මචං. හරි මට හරියා බිලා මොනාද බොන්නේ මේ මචං? අරිස්තේ ඔව් අරිස්තේ බීපුවා තාම මචං. මගේ අර හිට්ෂොට් බලේ වැඩි වෙලා ඒ කාලෙත් තිබ්බනේ මෙව්වා. ඒ කාලෙන් ගින්නේ වෙනානේ. ඒක බීපුවා මචං හිට්ෂොට් ගහන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි වෙනවා. පොඩ්ඩක් ප්‍රවණතාවයේ තියෙන ඒක අර මට දෙන්න යන සීන් එකක් තියෙනවා පොඩ්ඩක්. එහෙම පොඩි කැලලකුත් තියෙනවා. ඒ කැලල මං කිව්වේ නෑ.
ඊජි අම්මෝ අඩු අඩු ඒ කාලයට මුවාගේ අර ගාල තිබ්බ අඩු කනහරවා මොලේට හරියටම කනට තිබ්බේ ඒ කාලේ එහෙම දක්ෂතාවයක් තිබ්බද යකෝ දැන් කාලේ මේ මොකද්ද බම් මේ ඔළුවම කියන්නේ ඊරසල කනට මීම් කරලා ගහන මට ඔළුව කියන්නේ මොකද්ද බම් ආ ඔළුව කියන්නේ මම මහලු සිද්දිනේ මේ වට එකෙන් තේරෙනවද දැන් ඔයාලට මේ වඩා අපි පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි හරිද ඒ කාලේ ඉඳන් තිබ්බ මේ ඵලයක තමයි මචං මේව අපි මේ කරන්නේ උඹලා මේ දන්නේ නේ උඹලා නිකන් මෝඩියෝ වාගේ බලන් ඉන්නේ උඹලා බලන් ඉඳිය කියලා උඹට කවදාවත් මේව ගන්න පුළුවන් ජීවිතේට බෑ බං ජීවිතේට බෑ උඹලා 1 vs 1 ගහයි ඕන නම් 1 vs 2 ගහන්න බෑ උඹලට එහෙනම් ඔහම ඇඟට එකක් ගහනවා බයි කරා ඔහම ඔලුවට එකක් ගැහුවා අර ඒ අර දෙවියෝ ඉන්නවනම් වදින්න අඩු මන්දිර වේගෙන් අවු ඉවරයි කියලා බං ඒ අයි බාට CORAAA77 දන තුන පේනන බිල්ලර නයි අඩු අඩු පිස්සුට බා මේව මචං කොහොමද මම ගහන මැච් හරි නිකන් උඹලා නිකන් බොරුවට කතා වෙන්න එපා එක එක මගුල්ලා හරි මේව මචං පිස්සුට බං ඒ දවස්වල මචං අඹ අඹ ගෙඩියට යකෝ ගල් ගහන දැන් උඹලා පොඩි කාලේ මීහරක් වගේ අඹ ගෙඩිය වලට ගල් ගැවි අපි ඒ කාලේ ගල් නෙමේ ගැවි කෙලින්ම මචං නෑ මෙහෙම කරලා මචං T56 ගන්නේ ටොන් ටොන් ගාලා යකෝ නැට්ටට දියන්නේ අර මම ඒ මේකේ මේ මොකුද බං මුංගේ ඔලුවක් කියන්නේ මාළු කුඩයක්ද බං හිතාංගෝ ගම්බිත්තියක් ගන්නවා ඒ දවස්වල මචං ওই ගම්බිත්ති ගන්න ඉන්නේ මකම පස්සේ ඌ අර සූරවප්පයෙන් ඉන්නලා තිබ්බ ඊට සුට ඒකට යන්නේ කිව්වා මං පවුනේ බං ඌ බං අර බුවා අපේ අම්මෝ බිල්ලා ඊව හැක්ද බොඩ් බිල්ලා ඩිය බලාගෙන ඉන්නෝ ප්ලේයින් කියන මොනද කිය හෙඩ් නම් හෙඩ් ආයි තින් හෙඩ් චොට් අමෘත බීලා ඉන්නේ ඕක බිබම් මචං හෙඩ් පාල දෙහක් මෙව්ව මචං අපි අර බාමනා යෝගීව ඉඳලා ගත්තු දේවල් උඹලට බෑ මේක තමයි උඹලට බෑ මොකද්ද ඔයාලට බෑ කවදාවත් පුළුවන්ද කවදාවත් දැන් ඒ කාලේ T56 තිබ්බේ නෑ එයාක උඹ දන්නවද මං T56 ඇදුවේ ඒ කාලේ මමනේ උඹ දැන් උඹ T57 උඹ ඒ කාලේ හිටියේ නෑනේ උඹ පණ්ඩිතයෙක් වෙන විදිහට මං හිතුවා උඹ දන්නේ නැති දේවල් කියවන්න එපා T56 තිබ්බ ඇදුවේ මම උඹ දන්නේ T56 බඩු මූණට මූණ යනවා බෑ අප්පෝ මේ තේරුමක් නැහැ ඔයි මෙව්ව කාලා සකබුම් වෙන්න දෙන්නේ සකබුම් වෙන්න දේනවනේ උඹලට වෙන මොනවද ගන්නවද වෙන මොකුත් වෙපන් දිනු වන් ටැප් ගන්න ස්පාස් 12 ගන්න ස්පාස් පොයින් පොයින් ගාලා දෙන්න ස්පාස් පාරවල් දෙන්නද අඩ අඩ මම ස්පාස් ගාලා බෙන්නා ස්පාස් 12 කියන්නේ මචං මට ඒ කාලේ මචං ඔය ස්පාස් 12 එක හැදුවේ කොහොමද කියලා දන්නා දන්නේ නැහැ නේ මන් දන්නේ නැහැ ඒ කාලේ ස්පාස් 12 තිබ්බේ නැහැ පස්සේ පසු කාලේ වෙනවා තමයි වැඩි. ඒතර ඒ කාලේ තිබ්බේ නැහැ. ඒකින්ද ඒව ගැන හිතන්න එපා මොඩියෝ වගේ. මේව හතු ගනි හතු. හතු ගත්ත නැත්නම් අන්තිමේදී ඔය හයන්නේ කැලේ නැති වෙනවා. තේරෙන්නේ? මේ ස්පාස් මත ඒ කාලෙත් මට බැරි වුණා. මොකද ඒ කාලේ තිබ්බේ නැහැ නේ මම පුරුදු වෙන්නවා. ඕක තමයි මේ නූතන යුගය ආපුවානේ. අම්මෝ බිල්ලායි ඔයාගේ ප්ලේයින් මේ බිල්ලායි ඔයාගේ ප්ලේයින් දැකලා මාව වික්ෂිප්ත වුණානේ බ්‍රා වික්ෂිප්ත යාළුව වෙනවද මං එන්නේද
අම්මෝ වික්සිප්ත වුණා නේද යාළුවනේ ඒකයි කියන්නේ මචං මට අර ඒ කාලේ හම්බුනේ වික්ස විශ්ව ශක්තියේ බලෙන් තමයි මචං මම මේ රාජකීය පාණේ හදාගෙන මචං පාණේ බීපු ගමන් ඉවරයි එනිමි එක આવුත් මචං එනිමින්ගේ ඔළු විතරයි පේන්නේ හරි ඉතින් ඕක තමයි මචං මේකේ ක්‍රියාවලිය උඹ හීනෙන් 30 එනවා මචං උඹ උඹල මේ මැරලා කියලා හිතන් ඉතින් මැරිලා 30 එනවා රාම අර කර මොකද කරන්නේ අපේ අප්පෝ ඉතින් හැරෙන්නවත් නැතු උඹ කොහොමද ගහන්න ඉතින් ඉන්න ඔඩෝ මේ මේ මෝ හැක්කි කොන් කරා රෝයි ප්‍රෑන්ක් එකක් කරාද? සකබුම් දෙකනේ හිටන්නේ. ඒ මට හිතන් හිතන උනිය ප්‍රෑන්ක් එකක් කරලා දැන් කෙනින් යනවත් වාගේ නිකන් එහෙම ලයින් එකක් උපේනවා. පානේ කිරිද කිරි කිරි. ඒකට මතන් කිරි දන තියනවා කෑ මේ මේවා ටිකක්. අර මොනවාද කිරි දන මේ දන ගෑ වුණා. කිරි දන මේ විස් දෙ මොකද? මොන පා මොනවර වැඩේ විශ්ව ශක්තිය. වර හැක් එක දාන්න අපිට. හරිනේ අන්න ඒක තමයි කියන්නේ ඕනෙවට වඩා ගොංකම ඕනෙවට වඩා වැඩි වුණාම ඔය වගේ සීන් වෙනවා දැන් මචං මම ගන්නවා මගේ විශ්ව ශක්තිය 2.0 ඒ කියන්නේ මචං 30 ගල උඩ ඉද්දි මුවා හැංගුණා වගේ සීන් එක දැන් ඉලක්කේ නෑ අරු හැක් එක දැන් ඌ හැක් නේ ගහන්නේ දැන් බලාගනි මගේ ප්ලේයින් දැන් බලාගන්න ඉතින් අර ගැම්ම පෙන්නලා ගන්න ගැම්ම පෙන්න ඒ ගැම්ම පෙන්නවුවේ ඒ කාලේ මචං රජවරුත් ඕකමනේ කරේ මුන් මචං ගහලි වෙලා මේක කරන ගැම්ම තමයි ඉතින් අන්තප්පුර පිටින් එන්නේ ගැම්ම අනේ අයියා රජා අයියා ඔයා නම් මරුවෝ කියලා ඉන්නේ මටත් ඒ කාලේ අමම ගණන් ගන්න මගේ හෙල්මට් නෑ බං දැන් අරු උනම් ඇත්තටම මේ මොකක් හරි මේ ප්‍රැන්ක් එකක් තමයි කරලා තියෙන්නේ නෑ නෑ මං දැන් ගහන්න උ දුර ඉඳලා ගියවනේ බං හෙල්මට් මගේ නැති වෙන්නේ ඒ අඩෝ මේ බාර මේ මුං ගහනවනේ බං ඔයි hina වෙන්න එපා බං හයක් ගැහුවනේ බං කොහොම හරි උම්මා අඩෝ අඩෝ ඒක හරියන වැඩක් නෙමෙයි බං කිරි වීද කිරි නෑනේ ඒක නිවරුණානේ බං දැන් විශ්ව ශක්තිය මාසා දවසකට එන්නේ එකපාරයි එහෙම ඉතින් හැම වෙලේම විශ්ව ශක්තිය නෑ මම හැමදාම විශ්ව ශක්තිය කර ගන්නවානේ දැන් මම මේ අර ගැම්මක් ඇල්ලුවා කියලා මචන් ලයිව් එකයි මම මේ අර ගැම්මට ප්ලේ කරන්න ආවේ ඒක කොයි ගැම්මට ප්ලේ කරන්න බෑනේ මේක මුන් ගහනවනේ බං ආ ඔය හරි පායන සඳේ සීතල රැයි ඔය පහක් කෙල වෙන්නේ මේ අර බල පීනට බා අරුගෙන් වදින්නේ මේ මේකයි වදින්නේ හෙත් බං
fuck off නික අරෝ පිස්සුරවන් මම කන්න ජීවිතේට වෙන්නේ ජීවිතේට නෑ යකෝ ජීවිතේට වෙන්නේ මුම්මේ හිතන්නේ නැති මම මේ කාලා ඔබලා සතුටින් ඉන්න එහෙම වෙයි එහෙම වෙයි හැබැයි තව පරක්කු වෙයි ජීවිතේට මචං බිල්ල මැච්චක් කාලා තිනවා ජීවිතේට නෑ බං ජීවිතේට නෑ අඩෝ මේවා මචං අපි පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි ඒ කාලේ මචං රාවණාගේ ඔළු දහයට මචං තිබ්බේ එක බුලට් එකෙන් 1 ටැප් 10ක් නෙවෙයි එකක් ගැහුවේ මොකෙන්ද ගැහුවේ M79 එකේ ඉකින් ගහද ඉතින් ඇඳි ගෑවිලාම ගියා ඒක වෙනම සීන් එකක් ඒක වෙනමම සීන් එකක් ඒක ගැන හිතන්න එපා මේ